අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය කසුන් පියසර ප්‍රකාශය ලහිරු ජයවර්ධන අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල එජාපය කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි සිනෝපෙක් ඉන්ධන ගොඩබෑම අරඹයි දේශීය කුකුළු මස් බිල රුපියල් 100කින් පහලට වන්දනාගාර තදබදය ඉහළට දොඹකරයක් කඩා වැටීමෙන් ඉන්දියාවේ කම්කරුවන් දහස්සයක් මරුට අද දෙරණ දේශීය පුවත් චීනයේ සිනෝපෙක් සමාගම පළමු ඉන්ධන තොගේ ගොඩබෑම ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ දෙවන ඉන්ධන තොගය හෙට මෙරටට පැමිණීමට නියමිත බවයි ඉන්ධන පිරුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සිනෝපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරුම්හල් 150ක් සමග මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා සිනෝපෙක් සමාගම ඍජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙනෙනු ලබනවා ඒ හේතුවෙන් මෙරට දේශීය මූල්‍යාතන වලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරට ගෙනීමට නියමිතයි කිසි විදත් නව සැපයුම් කරුවන් වෙනදපරට පැමිණීමත් සමග කනිජ තෙල් නිෂ්පාදනය සඳහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා The big story. එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට දිනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. හිටපසවරු හතරට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇත. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරයේට කෘත්‍ය අධිකාරී මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. 76 වන සංවත්සරයේ සහ පක්ෂ සම්මේලනය එළඹෙන සැප්තැම්බර් මස 10 වෙනිදා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවේදී තීරණය කරනු ලැබුවා. පක්ෂ සම්මේලනයේ පැවැත්වෙන ස්ථානයේ සහ සම්මේලනයේ සංවිධානය කිරීමේ කමිටුවද මෙම කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මීට අමතරව ඉදිරි දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මෙතරෙක් සජ්ජාතික පක්ෂය මේ වන විට පක්ෂ බල මණ්ඩල 135කට වඩා පිහිටුවා තිබෙනවා. යනු ඉදිරියේදී තවත් බල මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නියමිත අතර ඉන්පසු පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතයි. The big story. අභව ප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ හඬකැවීම් ශිල්පියෙකු රංගදරයෙකු මෙන්ම ප්‍රවීණ වාද්‍ය වේදිකාවක වූ ලාල් සරත් කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළවෙන සිකුරාදා දිනේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලාල් සරත් කුමාර මහතා ඊ රාත්‍රියේ ඒ මහතාගේ නිවසේදී අභව ප්‍රාප්ත වුණා. බිහින විට 69 වන වියේ පසු වූ ඒ මහතා දෙදරුපියෙක් වෙනවා. හනකවීම් ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ඒ මහතා රංගන ශිල්පියෙකු ලෙසද ටෙලි නාට්‍ය ගණනාවක කටයුතු කර තිබෙනවා. එමෙන්ම මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කළ ලාල් සරත් කුමාර මහතා ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ලෙසද සැලකෙනවා. ලාල් සරත් කුමාර මහතාගේ දේහය අද රාත්‍රියේ සිට බ්‍රහස්පතින්දා රාත්‍රී 10 වන තෙක් කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි. අනතුරුව බ්‍රහස්පතින්දා වත්තල හැඳල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට දේහය රැගෙන යන අතර සිකුරාදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. රට තුල දැනට නිර්මාණය වී ඇති අර්බුදවල වගකීම බාර ගැනීමට කිසිදු දේශපාලන කණ්ඩායමක් බේදක්වත් ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වනමහැඟුණ වැවේ ධම්මරතන හිමි පවසනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි උන්වහන්සේ සඳහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ වෙත ගොස් උන්වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වනවා හැඟුණු වැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළා. 2019 18 දී විච්චි
තෙල් ටික 100 ගණන් වලට තිබ්බා. දැන් මේ අවුරුදු දෙක තුන ගාවට 3-4 තියෙනවා. විතරේ කුරුමක් දැන් 2030 වෙනකොට කොච්චර ගණන් යයිද? ඒවල මිනිස්සුයි දරුවෙකුට විතරයක් කන්න විදියක් නැහැ. මාස් කෑල්ල කන්න විදියක් නැහැ. මේ ඔක්කොම මස් ටික කාලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ රට කරවපු සහ කරන සහ තමුන්වාසලට වගකීමක් තියෙනවා. උන්වහන්සේල වගකියන්න ඕන වගකීමක් දැන් පාර්ලිමේන්තුවේ අනපනත සම්මත වෙනකොට පක්ෂෙත් නැහැ විපක්ෂෙත් නැහැ. අපි ජනතාවනි පච්චල යවලා තියෙන්නේ. ආගම් බේද, ජාති බේද ඔය මොකක්වත් නැහැ. දේශපාලන පක්ෂත් නැහැ. අපි මේ 250 කෝටි දෙක නියෝජනය කරන්න තම තමුන්වාසලේ යවලා. එතකොට සියලුම දෙනාගේ වගකීමක් මේ රටේ මිනිස්සු බලාගෙන නමුත් එහෙම දැන් බලන්නේ නැහැ. බලන්න බද රට මේ වැටිලා. ඒ හින්දා මේක වග කියන්නේ කවුද කියන කොට ඔබතුමාලා එනවා කතා කරනවා. නමුත් මේකේ වගකීම බාර ගන්න එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මිහින්තලේ රජමහා විහාරාධිපති තමුන්නාගල ඔක්කොම අපෙන් ජීවත් වෙන්නේ. අපි ගෙවන බදු ටික, ගහන බඩ ටික, ඔය ටිකනේ ඔක්කොම මේ අරක කරක දෙන්නේ. පුළුවන් තරම් හොරකම් කරනවා. පුළුවන් තරම් කොමිස් ගන්න. නෝනවද නොකරන්නේ කියන්නේ. බෙහෙත් පෙත්ත, බිත්තරේද, ඈ, වෙන රෝල් පෙත්ත, මාළු කෑල්ල, සෙමෙන්ටින් එක, වී ඇට් එක, ඇර සිටි මෝල් එක ඕම ටික හොරකම් කරලා කොමිෂන් ගන්න මේ රටේ ජනතාවගෙන් හිතනවද? මේ මිනිස්සුන්ට මම දන්නේ තමුන්නාසිර තියනවා කියලා. තැබෑරුන් තියනවා. සෙට් තියනවා. දැන් තමුන්නාසේ මේක පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ලංකාවේ තැබෑරුමක් නැති, මස් කඩයක් නැති එකම නගරේ මිහින්තල. කිලෝමීටර් 10-10 යනකම් තැබෑරුම් මස් කඩ තිබුණ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට රජරට විශ්වවිද්‍යාලයේ ඉස්සරහ ළමයි 8000ක් ඉන්නවා. පන්සල් තියනවා. ගම තියෙනවා. බියර් තැබෑරුමක් දුන්නා. ඒ හින්දා මේක නිවැරදි විය යුතුයි. උන්වහන්සේ ආපු එකත් හොඳයි. සමහර කෙනෙක් දැන් මිහින්තලයි පන්සල මේ ලංකා සිටීමේ නැහැ කියලා හිතනවා. ආගම් ભેද නැහැ, ජාති ભેද නැහැ, දේශපාලන පක්ෂ නැහැ. අපිට තිබුණා පක්ෂ පාට දැන් නැහැ. දේශීය කුකුළු මස් කිලෝක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්ත කරපු එකඟත්වය පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදකවරුන් අද පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවය පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. මේ වන විට වෙළඳපොලේ කුකුළු මස් මිල ඉහළ යාම හේතු වී ඇත්තේ ආනයනික බඩිරිඟු කිලෝග්‍රෑමයක් සඳහා 50 රුපියල් 75ක ආනයනික බද්ද බවත් ඒ රුපියල් 25ක් දක්වා අඩු කර දෙන ලෙසත් ව්‍යාපාරිකයෝ අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලීමක් සිදු කළා. යනෝ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්බත් කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා බඩිරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩු කිරීමේ යෝජනාව අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ කළා. එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා පියවර ගැනීමටත් කුකුළු මස් කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම වසරේ ජූලි මාසයේ දියුද්ධමනය 6.3% දක්වා තවදුරටත් පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජූනි මාසයේදී මෙම අගය 12%ක් ලෙස සටහන් වූ අතර උද්ධමනයේ මෙලෙස තනි අගයකට පැමිණියේ වසරක පමණ කාලයකට පසුව වීමද විශේෂත්වයක්. ආහාර උද්ධමනයේද අඩු වී ඇති අතර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී ආහාර නොමන කාණ්ඩයේ මිල ගණන් පහළ යනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා මේ දැන් උද්ධමන වේගය 6.3. ඒ කියන්නේ අති විශාල වේගකින් වැඩිමල වැඩි වෙන්නේ. ඒ වගේම ආහාර උද්ධමනයේ ඍණ 1.4 කියලා කියන්නේ පොදුවේ බලපුවාම යම් අඩුවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි අපි ආර්ථික විද්‍යානුකූලව දකින්නේ. බලන්න දැන් ආහාර උද්ධමනයේ අඩුවයි කියලා කියනවා කෙනෙක්ට කියන්න පුළුවන් මාස කිහිපයක් එක බලපුවාම මාළු මිල යම් ප්‍රමාණයක් වැඩි වුණා, එළවලු යම්. හැබැයි පොදුවේ බලපුවාම පිටි මිල ගන්න, සහල් මිල ගන්න, පරිප්පු මිල ගන්න මාස කිහිපයක් ඇතුළත මේවත් එක බලපුවාම අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීමත් එක තමයි නිතර අපි පරිභෝජනයට ගන්න භාණ්ඩ වර්ග 151ක් අරගෙන ඒවාන් 151ට යන මිල ගණන් මේවට බර තැබීමක් කරනවා කියලා කියනවා ආර්ථික විද්‍යානුකූල. ඒ සංඛ්‍යා ලේඛනට බලපුවාම හුදුවේ මිල අඩුවීමක් පසුගිය වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව පෙන්න නිසා තමයි 1.4 ඍණයි කියලා කියන්නේ. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් ගිය මාසෙට වැඩිය මාළු වැඩි. ඔව්. නමුත් ඒවා අසාමාන්‍ය වැඩිවීම නෙවෙයි. හුදුවේ යම් අඩුවීමක් පසුගිය වර්ෂයත් එක්ක බලපුවාම තියෙනවා කියන එක තමයි මේ අනුපාත වලින් පැහැදිලි වෙන්නේ. දෙවිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදවතේ ඒරගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසර ආරම්භයත් සමග විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. සමස්තයක් ලෙස දිවයිනේ සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකිවත් මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී තිබෙනවා. එයටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වන අතර 10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වනවා.
එනුව සමස්ත බන්ධනාගාර ආයතන තුළ දිනින් දින රැඳවියන්ගේ තදබදය හා බන්ධනාගාර ගතවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අයිස් සහ හෙරොයින් බත්රෝබි ළඟතබාගෙන සිටි පුද්ගලයෙක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුගුණ පොලිස් විශේෂ කාර්ය බරක නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබ බවයි වාර්තා වන්නේ. එහිදී ඔහු සතුව තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 200ක් සහ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. ඩංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩලු 8ක ජය හිමි කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද සමත් වුණා. තරගයේ ප්‍රථමින් පන්දුවට පහර දුන් ජෙෆ්නා කණ්ඩායම නියමිත පන්දු 20 අවසානයේ කඩලු 7ක් තැබී ලකුණු 129ක් ලබා ගත්තා. එමෙන්ම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරින්ම සඳහා පිටිට පිවිසි අවුරා කණ්ඩායම පන්දු 16ක් අවසානයේ කඩලු 2ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණීය වාර්තා කළා. මිනිම වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුණා. කුසල් ජනිත් පෙරේරා නොදෙවි ලකුණු 34ක් ලබා ගත්තා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉදිකිරීම් වැඩබිමක සිදු වූ අනතුරු කින්කම්කරුවන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පාලමක ඉදිකිරීම් කටයුත්තක් සඳහා යොදවා තිබූ දොමුකරයක් කඩා වැටීමෙන් අනතුරු සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදියාදර දුමකරේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් බුදා ගැනීම සඳහා මෙවන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. බීලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30ට.